මේ කතාවක් අපට වාර්තා වුණේ හසල කටනු දෘගම්මාණයකින් ඉබ්බන් මරා මස් අලවිකනු ලැබුවෙකුට එමරැකියාවට තිත තැබීමට ඉබ්බෙකු විසින්ම කටයුතු කිරීමේ සිද්තියක්. අපට මෙලෙස හසල කටනු දුෘගම්මාණයකින් වාර්තාාවුණා ඔඕහ තිස් අටවන විජයේ පසුවන තිදරපියෙක්, යි තැන සියජී වන වෘතියක් කරගෙන එනම්මහගේ තවත් ආදායම් මාර්කයක් වන්නේ ගංගා ඇලදුොළවල සහ තිය කඩිතිවල සිටින මසුන් අල්ලා විකිනීම සහ ඉබබන් අල්ලා මස්කර ඔහුකගේ හිතවතුන්ට අලවිකිරීමයි ඉබිමස් වලට ලොල්වී ඇති බොහෝ පාරිබෝගිකයන් ඔහු අමුවන සෑමවිටම විමසන්නේ අද අරවනැත්ද ලදවාහාම කෙනැත් දෙන්න කියායි බි මස් වලට පාරිබෝගිකයන්ගේ පවතින ඉල්ලුම යලයාමත්, ලැබෙන සරු ආදාය මත්්‍යයේතුවෙන් ඔහුන් මසුන් ඇල්ලීමට වඩා ඔහු ප්‍රිය කරන්නේ එබි මස් පෙළදාමට අයියේ මෙදින රාත්‍රී හතට පමණ පාරිභෝගික හිතවතෙකුගේ එල්ලිමකට අනුව ඔුත්සමග මත්වතුරෙන්ද සප්පායම් වේගියයේ කමේ බෙල්ලාය පහලින් කලායන තුළපාරවෙතායි මෙම තුොළපාරේ නිතරම ඉබ්බන් ඉන්නා බව ඔහු දනති තුොළපාරය කිහිපවරක් ඉහලට පහලට ගිය ඔවුන්ට හොඳින් වැඩුණු ඉබ්බෙක් කමුණ ibබා අල්ලාගත් ඔහු කොඩටගෙන ඉib්බා ගෙන විපराම් කරමින් ඒ මේ පැත්ත පෙරලමින් සිටියදී ib්බා එකවර්ම ඔහුගේ අතින් ලිස්සාගොස්, ඔහුගේ සර්මතුළට වැටනාා කලබලවී කටුවතුලින් එළියට පැමිණ ib්බා ඔහුගේ රහස් ප්‍රදේශය හපා ගිලගත්තේ किසිදා නොසිතු අයුරෙන් සිදු වූ මේ අකර තැබ්බෙන් කලබලයට පත් ඔහු ඉib්බාගේ කටේතිබෙන තමරහස් ප්‍රදේශය යහළුවාගේ ද සහය ඇතිව ඉවතට ගැනීමට කොතෙක් උත්සාහ කළත් ාතවතවත් හදින් ඒ හැ්පීම සහ ගිලගැනීම නිසා එය නිෂ්පලවනා. ගිනිමැලයක් ගසා බබා ඒ මත තැබූහොත් කට අරීවිැයි ඔහු මිතුරාට පැවසුබේ ඉබ්බාගේ උගුලෙන් බේරීමේ අන්තිම උත්සා හය ලෙසායි සාක්වේති බූල්ලයිටරය ගෙන තරකෝටු එකතුකර ගිනිමැලයක් සූදානම් කරන ලෙසටද ඕහ කීවේ කෙන්දිරිකාමීින් මිතුරා වහම එම කටයුත්ත කළ පසු ඔහු අතේසිටි ඉබ්බාගේ පෙටු පස කොටස ගිනිමැලයට ඇල්ලුවා ඇත වූ යේ තප පරගහිපයක් ඉබබාකට ඇරීයෙන් රහස්පෙදෙස ඉවතට ගත්සැනින් ඔහු ඉබානවත අසලදියම් මාර්ගයට විසිකරදමා මිතුරා සමග වහ පිටවගිය ඉබබාගේ සැ පීම නිසා ඉවසයනුොහැකි වේදනාවනි නිසාත් ඒ වන විටත් लेගලමින් තිබූ එයට ප්‍රතිකාර ගැනීම සඳහත් නගරයේ පෞද් කලික වෛද්‍ය මධ්‍ය्यස්ථානය වෙතායි මසිදුවීම පසු දිනක් ගමේ කඩේ කොල්ලන්ගේ බයිට්ටක වූ අතර එදිනෙන් පසුවඔහු ඉබන් ඇල්ලීම තබා ඇලකට බැසීමට පවා පියක්තක් වන අයෙු බවට පරිවර්තනය වනාා